आयुबोवन සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත නිව් ඩයිමන්ඩ් නෞකාව නිරීක්ෂණයට බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් 10 දෙනෙක් දිවයිනට තුنين දෙකක එහා ගිය බලයකින් 20 සම්මත කරනවා රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර කියයි विसिवन संशोधनेन पक्ष मारुकल नुहैके लेस वगंतियक ऐतुलत करन्न एजापेन इल्लीमाक वैलिकड बंधनागारे कांता रेंदवियान लंगतिबी दुरकथन 13ක් සොයාගනි अधिक වැසි සමග සුළං තත්වයක් ඉහළට ඉදිරි පැය 24 තුල දිවිවරයින්ටත් අනතුරු ඇඟවීම පැය 24ක් තුල ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් 90000 ඉක්මවයි ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයත් වසා දමයි දැන් අවධානය දේශීය පුවත් වෙත අනතුරට පත් වූ MT New Diamond නෞකාව පිළිබඳව අනුගමනය කළ යුතු ඉදිරි ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම සඳහා 10 දිනකකින් යුත් විශේෂඥ කණ්ඩායමක් අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් රැගෙන යමින් සිටි ඇති ගිනි කැණීමට ලක් වූ MT New Diamond නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 40ක් එනම් කිලෝමීටර 74ක් දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් ගිනි නිවීම මෙන්ම සිසිලන ආවරණ ලබා දීම තවදුරටත් සිදු කරමින් පවතිනවා. අනතුරට පත් වූ මෙම නෞකාව පිළිබඳව අනුගමනය කළ යුතු ඉදිරි ආපදා කළමනාකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම සඳහා 10 දිනකකින් සමන්විත බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් අද පෙරවරුවේ මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. නෞකාව අයත් සමාගමේ මැදිහත් වීමෙන් දිවයිනට පැමිණි මෙම විශේෂඥයින් පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් මෙන්ම ආපදා 탁සේරුකරුවන් හා නීති උපදේශකයෙකුද ඇතුළත් පවතින වසංගත තත්ත්වයේ හැමුවේ අදාළ කණ්ඩායමේ සමාජිකින් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් අදාළ නෞකාව වෙත රැගෙන යාමට කටයුතු කරනා බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරීවරයා ඇතුළු කණ්ඩායමක්ද මෙම ආපදාවටපත් නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා එක්වීමට නියමිතයි. මේවන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා 3ක්, ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා 5ක්, ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ රාවණා සහ වසඹ යන ටක් යාත්‍රා දිත්වය ආපදාවටපත් නෞකාව අයත් සමාගම මගින් යෙද වූ ALP වින්ගර් නම් ටක් යාත්‍රාව සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත TTT1 නැමැති ටක් යාත්‍රාව හා ඕෂන් බ්ලිස් නම් ටක් යාත්‍රාව මෙම ගිනි නිවීමේ මෙහෙයුම සඳහා මේ වන විටත් සක්‍රියව දායකත්වය ලබා දී තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා 3ක් හා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා 2ක් සැපයුම් යාත්‍රාවක් වශයෙන් මෙම මෙහෙයුමට එක් කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. විශේෂඥ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ ආපදා මර්ධන මෙහෙයුම මගින් නෞකාවේ ගින්න පැතිරීම මේ වන විට සාර්ථකව පාලනය කර ඇති අතර එම නෞකාව මගින් සාගරයට තෙල් කාන්දු වීමේ කිසිදු අවධානමක් නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පසුගියදා ගිනිගත් මෙම නෞකාවේ සිටියදී දිවි පෙරාගත් කාර්ය මණ්ඩල සමාජිකින් 20 දෙනා හට අනතුරින් පසු ප්‍රථම වරට දුරකථන මාර්ගය ඔස්සේ සිය සහෘදීන් සමග සම්බන්ධ වීමේ අවස්ථාව උදා කර දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. මේ අතර MT New Diamond නෞකාව අනතුරට ලක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවට සහ අනෙක් පාර්ශ්වයන්ට සිදු වූ පාඩුවට අදාළව නෞකාව අයත් සමාගමෙන් වන්දි ලබා ගැනීම පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා සිදු කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ. එසේම මේ පිළිබඳව අද උදෑසන 11ට නීතිපති දපුලද ලිබේරා මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපති දර්ශනී ලහන්පුර මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළා. මේ අතර MT New Diamond නෞකාවේ ගින්න පාලනය කිරීමට එක් වූ සියලු දෙනාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ස්තුතිය පළ කර තිබෙනවා. අනතුරට පත් MT New Diamond තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න නිවා දැමීමේ ක්‍රියාන්විතයට එක්ව සිටි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සියලුම ආරක්ෂක අංශ සහ වගකීම් යුතු ආයතන සමාජිකයන් සියලු දෙනාට සිය ස්තුතිය හිමිවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණය සහ ජීවිත බේරා ගැනීම උදෙසා සිය ජීවිත අවදානම් නොතකා සියලු දෙනා ඉටු කළ මෙහෙවර මිනිසාගේ පැවැත්ම උදෙසා සිදු කළ අමිල මෙහෙවරක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ඉන්දිය නාවික හමුදාව සහ ඉන්දිය වෙරළ ආරක්ෂක නෞකා හයක කාර්ය මණ්ඩලය මේ වන විට අනතුරටපත් නෞකාව බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ මෙහෙයුමක එක්ව සිටීම ප්‍රශංසනීය බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා. COVID-19 වෛරසය ආසාදනීය වූ නව රෝගීන් 6 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1121ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනීය වූ රෝගීන් 6 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 3121ක් ලෙසයි. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතරින් පුද්ගලයන් 5 දෙනෙකු විදේශයන්හි සිට පැමිණ ඇති අතර එක් අයෙකු කන්දකාඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ රැඳවියෙකු වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව අද උදෑසන වන විට කන්දකාඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 640ක් ලෙසයි. පුනරුත්ථාපනය වන රැඳවියන් 519ක්, කාර්යමණ්ඩලය 67ක්, ආරාධිත කාර්යමණ්ඩලය 5ක්, පවුල් හා සමීපතමයින් 48ක්, වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රැඳවිය ඇසුරු කළ පුද්ගලයා ඊට ඇතුළත්. සමස්ත ආසාදිතයින් අතුරින් පුද්ගලයන් 2918 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 191ක්. මේ අතර ඊයේ දිනේ තුලදී මෙරට PCR පරීක්ෂණ 1880ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 237610ක්. මේ වන විට ලොව පුරා සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,70,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,83,000කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. COVID-19 වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු දිනකදී එක් රටකින් වාර්තා වූ වැඩිම ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉන්දියාවෙන් යලි වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුර පමණක් එරටින් වාර්තා වී ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 90632ක් පවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එසේම ඉන්දියාවේ ඊයේ දිනය තුල පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 1066ක්. ඇමරිකාවෙන් කොවිඩ් ආසාදිතයින් 6,4,29,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,92,000 ඉක්මවා ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර COVID-19 වෛරසය පැතිර යාමත් සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සති 2ක් වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව එම කාලය සැප්තැම්බර් මාස අවසානය දක්වා ක්‍රියාත්මක වනු ඇති. ආරක්ෂක අංශ විසින් දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ ජීව උණ්ඩ තොගයක් සමගින් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ අංශයෙන් ජංගම දුරකථන 13ක් සොයාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බන්ධනාගාර බුද්ධ්‍යංශ කළ සෝදිසි මෙහෙයුමකින් මෙම දුරකථන සොයාගත් බවයි. ඌරගස් මංහන්දිය පොලිසියට ලද තොරතුරක් මත ඌරගස් මංහන්දිය මැන්ඩෝරවල සහ අඹගහ හන්දිය ප්‍රදේශවලදී හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව බොහෝ කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ යෙදුණු බව පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර ඇගේ සැමියාද හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් රෑම් 5ක ප්‍රමාණයක් සහ ජාවාරම සඳහා භාවිත කළ ජංගම දුරකථන කිහිපයක්ද මුදලින් රුපියල් 39,500ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මතුගම ප්‍රදේශයේ ප්‍රබල පාතාල සමාජිකයෙකුගේ සමීපතමයෙකු දකුණු කළුතර පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු කළුතර පොලිසියට ලද තොරතුරකට අනුව කළුතර සෙන්ට්‍රල් හන්දිය අබේ මාවත ප්‍රදේශයේ නිවසක සැඟව සිටි පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. එම නිවසේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 5ක්, ගුවන්යානා නාශක කුණ්ඩ 3ක්, අත්බෝම්බ යොදන හිස් ආවරණයක්, පරිගණක යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. දිවයිනේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද දිනේදී අපේක්ෂා කළ හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය පවසනවා. දිවයිනේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද දිනේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සහ తాවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් සිටිනවා. ඒ අනුව අද දිනේ පවතින කාලගුණය සම්බන්ධයෙන් කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මියගෙන් අප විමසීමක් කළා. අද දිනේදී දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට, ගාල්ල, මාතර, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ට වඩා වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම දිවයින හරහා විටින් විට හමන පරිගණක 50 60ක් පමණ දක්වන සුළං තත්ත්වයක් ඇතිවීම හැකියාවකුත් තියෙනවා. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ සැලකීමේදී අපි මෙවැනිටත් දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ගෙවීමේ රතුරු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ක් පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් තියෙනවා. එම නිසා දීවර කටයුතු ලෙදීම ඉතා අනතුරුදායක බව අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම නාවික කටයුතු ලෙදෙන්නන් මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. මේ අතර ගාල්ල කඩිවැල්ල ප්‍රදේශයේදී මුහුද රළු වීම හේතුවෙන් දීවර ප්‍රජාව දීවර කටයුතු වල නිරත වීමෙන් වැලකී සිටියේ මේ අයුරින්. ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන රජයක් ලෙස ජනතාවට සේවය කළ යුතු කාලයේ එළඹී ඇති බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හක්මන ප්‍රදේශයේ පැවති උත්සවයකදී. මම තමුන්නාන්සේලා ඉදිරියට ඇවිල්ලා මොනම රැස්වීමකදීවත් මට මනාපයක් දෙන්නේ කියලා නම් කිව්වේ නැහැ. මොකද පහුගිය වසර 5 කාල සීමාව තුල තමුන්නාන්සේලා දැක්ක මොනතරම් ගැටලු ප්‍රශ්න රාශියකට අපේ රට ඉදිරියට ආවද කියලා. කිසිම වැඩක් කරගන්න බැරි වුණා. ජනාධිපතිවරු හිටියා ඡන්දෙන්පත් වෙලා, අගමැතිවරු හිටියා ඡන්දෙන්පත් වෙලා, මන්ත්‍රීවරු හිටියා ඡන්දෙන්පත් වෙලා. තමුන්නාන්සේලාගේ නියෝජිතව හැටියට නමුත් කිසිම රටේ දියුණුවට අත දික් කළා පෙන්වන්න පුළුවන් සේවයක් සිදු වුණායි කියලා කාටවත් කියන්න බෑ. එහෙමනම් මොකටද මේ පාඩු වෙන්නේ? තමුන්නාන්සේලා දැක්ක අවසාන කාලේ වෙනකොට 225ම මේ කිඹුලට කන්න දාන්න ඕනේ කියලා කිව්වා. ඒ තරමට ජනතාව කලකිරුණා. දැන් රටට වැඩ කළ යුතු වෙලා. මේ රජේ දැන් ඉන්න ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් හැම වෙලාවෙම ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන්න, ඒ අනුව කටයුතු කරන්න ඉදිරිපත් වෙච්ච උදේ. විරුද්ධ පක්ෂේ නායකතුමත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන එතුමා කුච්චරවත් කතා කළා. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු බලාපොරොත්තු තියනවා. ඉතින් ඒ නිසා අපි කවුරුත් සීමා සහිත ප්‍රදේශයක කොටු වෙන්නේ නැතුව අපේ රට ඇතුලේ මේක මගේ රට කියන සීමාව තුළ අපි කොටු වුණොත් ඒක අපේ අනාගතයට බොහෝ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට නොහැකි වන ලෙස විසවන විවස්ථාවට ඊට අදාළ වගන්තියක් එක් කළ නොහැක්කේ මන්ද යන්න පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කර සිටිනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් විධායක ජනාධිපතිතුමා නැති කරන්න කියලා 97 ඉඳලා කෑ ගැහුවේ සත්‍යාධිපති පක්ෂයේ නෙමෙයි. චන්ද්‍රිකා කුමාරතුමා ජනාධිපති වෙන අවස්ථාවේ ඉඳලා තමයි කෑ ගැහුවේ මෙන්න නැති කරන්න ඕනේ කියලා. සත්‍යාධිපති පක්ෂයට අනාගතයක් අවශ්‍යයි. එන අපි බලන්නේ ලංකාවේ සත්‍යාධිපති පක්ෂය වලින් चक्रवर्ती पक्षक पालने करना सज्जादी पक्ष विनयाक सज्जादी पक्ष समाज पालने करना देश पालन पक्ष विनयाक इसेल पाल बेतुट विनयाक लंका पाल बेतुट विनयाक पाल बेतुट पाते ओन के हिट आना पुलवा मेट आना पुलवा सलीवल आना पुलवा मेरे मत आना पुलवा हिट पाइन पुलवा मेट पाइन पुलवा अई उच्चर आन व्यवस्था संशोधन विला अई मगन दाने पैनो यागे मंत्री गमन विवर भाजन वटिन जनमर विकुणांक नोदी सीएल संशोधन ऐनो दान पुलवा अई दाने देश पालने अंत विनयाकने पालने कर दाने පාර්ලිමේන්තුවේ බහුතර බලයට වඩා වැඩි බලයකින් විසමන ව්‍යවස්ථා සංශෝධන 50ක් කෙටුම්පත සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතා පවසනවා. එල්පිටි ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි බලාපොරොත්තු වෙනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබිච්ච හොඳ දේවල් ගන්න. හොඳ දෙයක් තමයි දේවතාවකට වඩා ජනාධිපති ධූරයේ දරපු කෙනෙකුට නැවතරක් ඉල්ලන්න බෑ කියලා. ජනාධිපතිතුමාගේ කාලේ අවුරුදු 6-5 කරපු එකත් හොඳයි. മന്ത്രിවරුන්ගේ අපේ කාලේ අවුරුදු 6-5 කරපු එකත් හොඳයි. අපි ඒවට කැමතියි. හැබැයි මේකේ වෙනස් කරන්න තියෙන දෙයක් තමයි ජනතාවගේ බලය අපිට අවුරුදු 5කට දුන්නාම ජනතාව හිතනවා නම් ඒ ආණ්ඩුව හොඳ නැහැ කියලා ජනාධිපතිතුමාට පුළුවන්කම තියෙන්න ඕන ඒ ආණ්ඩුව ඉසුරුවලා ජනතාවට නැවතවරක් බලය දෙන්න. අපි ඒක කරනවා. ඒ නිසා මේ එක එක්කෙනා මොකුණා කිව්වත් 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා තියෙන අතිගරු ජනාධිපතිතුමාට රට හරියට පාලනය කරන්න විධායක ජනාධිපතිවරයාගේ බලතලත් එක්ක මොන බලය දුන්නත් එතුමා ඒක අයුතු ප්‍රයෝජන ගන්න නැති නායකයෙක් ඇටියට මෙරට හරි මාර්ගයේ ගෙනියන්න කටයුතු කරනවා. අපි ගේන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බය වෙන්න උවමනාවක් නැහැ. ඒක රටේ ජනතාවට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ. මේ විපක්ෂයේ ඉන්න කීප දෙනාට අපි කියනවා මේ 20 වෙනි සංශෝධනය ගෙනහම අපි මේක සම්මත කරන්නේ පාර්ලිමේන්තුවේ 150කට එහා ගිය බහුතර බලයකින් මේක සම්මත කර ගන්නවා. බිත්තර මිල හෙට සිට රුපියල් 2කින් නඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. බිත්තර නිෂ්පාදකීන්ගේ ගැටලු සම්බන්ධයෙන් තංගල්ල කාල්ටන් නිවසේදී අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී බිත්තර එක මිල හෙට සිට රුපියල් 2කින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකීන්ගේ සංගමය එකඟ වී තිබෙනවා. ඒ අනුව බිත්තර එක සිල්ලර මිල රුපියල් 21ක් 22ක් අතර අගයක විය හැකි බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කළේ. ගමතුමාගේ ඉල්ලීම පරිදි රුපියල් 2කින් බිත්තර මිල පහර දැමීමට අපි තීරණය කළා. ලබන සඳුදා ඉඳන් බිත්තර එක මිල වෙන්නේ සුදු බිත්තර එක රුපියල් 18කුත් ඒ වගේම රතු බිත්තර එක මිල 18.50කුත්. එතකොට තොග මිල වශයෙන් වෙන්නේ සුදු බිත්තරයක් 19.50කුත් රතු බිත්තරයක් රුපියල් 20කුත්. සිල්ලර මිල මං හිතන්නේ ලබන සඳුදාගෙන් පස්සේ රුපියල් 21 22 වෙයි. තව යනකොට රුපියල් 18 20 විතර වෙයි. ඇත්තෙම අද වෙනතුරුත් කොහෙවත් බිත්තර හිගයක් නැහැ. ආණ්ඩුව මේ සැරේ සහනයක් වශයෙන් බඩීරුඟු වෙනුවට තිරුඟු පිටි පෙරේදා ඉඳන් අපිට ලැබුණා. ඒ නිසා සාමාන්‍යයෙන් නිෂ්පාදන වේගමත් අඩු වෙනවා. විශේෂයෙන් ඉල්ලීමක් කරනවා අපි ආණ්ඩුවෙන් අපේ සංගමයේ ඉන්න සියලුම ගොවීන්ට මේ NLDP හරහා රජයේ තියෙන ඉඩම් අපිට ලබා දෙනවා නම් දැන් අපිට වියදම් මොකුත් දෙන්න නැතත් අපිට බඩීරුඟු වගා කරන්න පුළුවන්. ඉතින් මේ සැරේ අපිට ඇත්තෙම මේ ගොවීන් දිරිමත් කළා නම් මේ බඩීරුඟු පස්සේ විසඳනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ගාල්ල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ ස්ථාපනය කළ අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීම පසුගියදා සිදු වුණා. ඊට සමගාමීව අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රයේ පාර්ශව කරුවන්ට සෙත්පතා පිරිත් දේශනයක් සහ දානමය පුණ්‍ය කර්මයක්ද එහිදී සිදු කෙරුණා. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී මෝටර රථයක් විදුලි කණුවක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් මෝටර රථයේ ගමන්ගත් රියදුරු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහනුවරට ඇතුළත් කර තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර රථයේ රියදුරු බීමත්ව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ පින්නවල පුදුකාඩුවත්ත මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදවා තිබූ පස්කපන යන්ත්‍රයක් මාර්ගය හරහා පෙරළී යාමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. මෙලෙස ඇනහිට තිබූ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව පින්නවල පොලිසිය සඳහන් කළා. කොරුණෑගල කොලියාපිටිය ප්‍රධාන මාර්ගයේ කිතලව බිහල්පොළ ප්‍රදේශයේදී පොල්කටු ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් මාර්ගයේ නිවතට පැන අනතුරක් සිදු වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් 3 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන්නෙක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මාර්ගයේ ගමන්ගත් තවත් ත්‍රිරෝද රථයකට මාර්ගයේ ඉඩ ලබා දීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.